And now, live at 7. අයිබෝවන් සියලු ශ්‍රී ලාංකිකයන්ට එකට සිට නැරඹිය හැකි ලංකාවේ එකම මධ්‍යස්ථ ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. අදත් ලයිව් ඇට් 7 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි අදත් මුලින්ම සිරස්තල. කොරෝනා පැතිරීම වේගවත් වෙද්දී ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි. කොරෝනා වෛරසයේ පැතිරෙන වුහාන් නගරයේ සිර වූ ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් පිට වෙයයි. පැමිණෙන සිසුන් දියතලාවේ ආරක්ෂිත ස්ථානයකට. වුහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව චීන තානාපති අගමැති හමුවේ පවසයි. ලැබුණු තනතුරු වලට සජිත් පාර්ශ්වයේ සතුට. අපි සතුටු වෙනවා කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ දීලා දෙන එකගතාවය පිළිබඳව. ඇමති මහින්දානන්දගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට. කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් අද පස්වරුවේ චීනයේ බලාපිටත්ව ගියා. විශේෂ ගුවන් යානයක් ගොඩබැස්වීම සඳහා ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට චීන රජය කැමැත්ත පළ කළ බවයි සෞඛ්‍ය මාධ්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළේ. වුහාන් නගරයේ කොටුවේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිස රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක් ගොඩබැස්වීමට ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට චීන රජය අද කැමැත්ත පළ කළා. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද පස්වරුවේ චීනයේ බලාපිටත්ව ගොස් තිබෙනවා. හෙට දිනේ මෙම යානය සිසුන්ව රැගෙන යළි මෙරටට ළඟා වීමට නියමිත බවයි ගොන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේ. ඒ දරුවන් ලංකාවට ආවට පස්සේ සම්පූර්ණ වගකීම ශ්‍රී ලංකා යුද හමුදාව තමයි බාරගෙන තිබෙන්නේ. ඒ දරුවන් මේ විශේෂිත පතෙන් ආවට පස්සේ ඒ කිට්ටුවෙම තියෙන අනෙක් පිටවීමේ දොරටුවෙන් විශේෂිත ආරක්ෂිත බස් රථයකට ඒ දරුවන් ඇතුළු කරනවා. ඒ වගේම ඔවුන් ලැගෙන එන පාර්සල් සහ ගමන් මළු හමුදාව මගින් ප්‍රවාහනය සඳහා වෙනමම රථයක් යොදවලා තියෙනවා. කෙලින්ම ඒ දරුවන් දියතලාව හමුදා කඳවුරට රැගෙන යනවා. කාමර 34ක් සනීප ආරක්ෂක පහසුකම් වැසිකිළි පහසුකම් සියල්ල සහිතව වෙන වෙනම කාමර හදන්න සිද්ධ වුණා හමුදාවට. එලෙස රැගෙන එන ශ්‍රී ලාංකික සිසුන් රඳවා තැබීම සඳහා විශේෂ පහසුකම් සහිතව හමුදා විසින් මෙම විශේෂ ප්‍රතිකාර ඒකක ඉදිකර තිබෙනවා. මේ සම්බන්ධයෙන් බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති KK යෝගානන්දන් මහතා සඳහන් කළේ තවදුරටත් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉදිරි වැත්තේ 155 දිනක පමණක් බවයි. මේ ළමයි 33 දෙනා වුහාන් ප්‍රදේශය තමයි සිටියේ. චීනයේ වෙන පළාත්වල ශ්‍රී ලංකන් ළමයි සිටියා. අපි මේ වෙනකොට ලංකාවට යවලා තියෙනවා අද දවසත් එක්ක 627 වෙනි. අද පිට වෙන වුහාන් නගරේ ඉන්න ළමයි 33 දෙනාම අපි එකතු කරා නම් ඔක්කොමලා 660 දෙනෙක් හෙට වෙනකොට ලංකාවට ඇවිත් තියෙනවා. ශ්‍රී ලංකික සිසුන් 48 දෙනෙකු ඊයේ රාත්‍රියේ සහ අදාලියෙම දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන් චෙන්ඩු, ෂැන්හයි සහ ගුවන්ෂු සිට ගුවන් යාන තුනකින් මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර කොරෝනා වෛරසයේ ආසාදනය වූ බවට සැක කරන රෝගීන් 23 දෙනෙකු දිවයිනේ රෝහල් 5ක ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. ඒ අනුව විදේශිකයන් 10 දෙනෙකු ඇතුළු ජාතික බෝවන විද්‍යායතනයේ රෝගීන් 9 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 8ක්. ගම්පහ රෝහලේ රෝගීන් 3 දෙනෙකුද, කරාපිටිය රෝහලේ රෝගීන් 2 දෙනෙකු සහ රත්නපුර රෝහලේ 1 රෝගියෙකුද ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. මේ අතර චීන ජාතිකයන් බහුලව සේවය කරන දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැඩබිම්වලට දේශීය සේවකයන් වාර්තා නොකිරීම හේතුවෙන් එහි ඉදිකිරීම්වලට මේ දිනවල බලපෑමක් එල්ල වී තිබෙන ආකාරය දක්නට ලැබෙනවා. කොරෝනා රෝගයේ ව්‍යාප්ති වීම වැළැක්වීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇති ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. දැනට ඇති වෙලා තියෙන තත්ත්වය හැමවේ ලංකාවේ මහජනතාව පූර්ව නිගමනයක ඉන්නවා සියලු චීන වැසියෝ කොරෝනා ආසාදිතයෝය කියලා. එක් ස්ථානයක අපිට හමු වුණා උණ වැළඳුණු රෝගියෙක් කාමරයක තියාගෙන ඒ ආයතන ප්‍රධානියා ඉන්නවා. පිටට කියන්නේ නැතුව මාස්ක් හොයලා දෙනවා. ඒ වගේ ස්ථානත් අපිට හමු වෙලා දෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අපි 20කට ආසන්න සංඛ්‍යාවක් ගුවන්තොටුපළේ සේවය යොදවලා තියෙනවා. නමුත් කොළඹ වරාය තුළ වෙන්නේ මොකක්ද කියන කාරණේ අපිටත් ගැටලුවක් වෙලා තියෙනවා. අපි දන්නවා අපි කොපමණ දූපතක් වුණත් වැඩි වශයෙන් චීන මාළු තමයි එන්නේ. මාළු ගෙනල්ලා ඒ නැව තුළ ඉන්න චීන ජාතිකයෝ රට ඇතුළට එනවා. මේ අතර වෛද්‍යවරුන් සඳහන් කරන්නේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට රටේ සියලුම ජනතාවට වගකීමක් පැවරී ඇති බවයි. මේ වෛරස අසනීපයක් හින්දා
විශේෂ වූ බෙහෙත් වර්ගයක් නෑ මේ වෛරසයට විරුද්ධව. නමුත් අපේ යම් යම් පුරුදු වෙනස් කරොත් මේ අසනීපය පැතිරෙන එක ගොඩක් අඩු කරගන්න පුළුවන්. අපි කිබුහුමක් යවනකොට, එහෙමත් නැත්නම් කහිනකොට එක්කෝ ලේන්සුවකින් කට ආවරණය කරගන්න, එහෙමත් නැත්නම් වැලිමිටෙන් මෙහෙම කරලා ආවරණය කරගෙන තමයි කැස්ස හරි කිබුහුම හරි යවන්න ඕනේ. අත තිබ්බයි කියලා එච්චරම වැළකෙන්නේ නැහැ. මොකද අත අස්සෙන් යන්න පුළුවන්. රට තුළට ඇතුළු වන සියලු විදේශිකයින් පරීක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එම පරීක්ෂණවලදී හඳුනාගනු ලබන රෝගීන් ඇතුළත් කිරීම සඳහා විශේෂිත රෝහල් 12ක්ද නම් කර ඇති බවයි. ගුවන් මගීන් ලංකාවට පැමිණීමේදී සෑම ගුවන් මගියෙක්ම අඳුනාගත හැකිවන පරිදි අවශ්‍ය උපකරණ සහ පද්ධති අපි ස්ථාපිත කර තිබෙනවා. ඒ වගේම යම් රෝගියෙක් වාර්තා වුණොත් පැය 24 අදාළ වෛද්‍යවරුන් සහ අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඒ ස්ථානයේ රැඳී සිටිමින් අවශ්‍ය ගිලන් රථ ආදිය සියල්ල සපයලා තියෙනවා ඔවුන් රැගෙන යාමට. විශේෂයෙන් චීන රටේ ඉඳලා එන ගුවන් මගීන් ලංකාවට පැමිණුණාට පස්සේ ඔවුන් යන්නේ කොතෙන්ටද කියන එක සහ ඔවුන්ගේ තොරතුරු පත්‍රිකාවක සටහන් කළ යුතු වෙනවා. ඒ වගේම අපි රෝහල් 12ක් නම් කළා ලංකාවේ කොහේ හරි මෙවැනි රෝග ලක්ෂණ තියෙන රෝගියෙක් අපිට අඳුනා ගැනීමට පුළුවන් වුණොත් ඒ රෝගීන් යොමු කිරීම. ඊයේ දිනේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරේ මෙම කොරෝනා වෛරස් තත්ත්වය Public Health Emergency of International Concern හැටියට. මේ ඉමර්ජන්සි තත්ත්වය පත්කිරීම කියන්නේ මේ මුළු ලෝකෙම බිය කරන දෙයක් නෙවෙයි. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙසේ ප්‍රකාශයට පත්කිරීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරා ඉංග්‍රීසි ඒ වගේම චීන භාෂාවෙන් විශේෂ පත්‍රිකාවක් සියලුම ගුවන් මගින්ට ලබා දීමට. ඒ තුල අඩංගු වෙනවා මේ රෝහල් 12ක් තියෙන හොට්ලයින් ඒ සියල්ල තියෙනවා. ඒ කියන ආකාරයට අවධානය වැඩිපුර යොමු කරලා තියෙන්නේ ගුවන් මගින් යන මගින්ට විතරයි. දැන් අපි රටට ඇතුළේ තව ක්‍රමවේදයක් තමයි මුදුන මගින් යන නවකා මගින් යන ඇය එන්නේ. ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරු හැම නැවුතොටකම ඉන්නවා. ඒ අයට තවදුරටත් තමන්ගේ ක්‍රියාකාරීත්වය හරියටම නියමාකාරයෙන්ම ඒ පරීක්ෂා කිරීම සහ සියල්ල සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා දීලා තියෙනවා. හැම වරායකම අපේ වෛද්‍ය නිලධාරීන් යොදවලා තියෙනවා. ලක්සම්බර්ග්ගේ විදේශ කටයුතු අමාත්‍යවරයා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ලක්සම්බර්ග්ගේ විදේශ අමාත්‍යවරයෙකු මෙරටට පැමිණි පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ලක්සම්බර්ග්ගේ විදේශ හා යුරෝපීය කටයුතු අමාත්‍ය ජීන් ඇසෙල්බර්න් මහතා අතර හමුවක් අද පෙරවරුවේ අරලිගහ මන්දිරයේදී පැවැත්වුණා. මෙහිදී දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීමට තම රට උනන්දුවක් දක්වන බවයි ලක්සම්බර්ග්ගේ විදේශ අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයා හමුවේ පවසා ඇත්තේ. ලක්සම්බර්ග්ගේ විදේශ අමාත්‍යවරයෙකු මෙරටට පැමිණි පළමු අවස්ථාව මියවීමද විශේෂත්වයක්. ආයෝජකීන් මෙරටට ගෙන්වා ගැනීමට රජය අවධානය යොමු කළ ප්‍රමුඛ කාරණාවක් බව මෙම හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලක්සම්බර්ග් විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත පවසා තිබෙනවා. 2018 වසරේදී දෙරට අතර සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 1.23 ක අතර එම වෙළඳ හා ආයෝජන සම්බන්ධතා වර්ධනය කර ගැනීමටද මෙහිදී අවධානය යොමු තිබෙනවා. මෙහිදී ලක්සම්බර්ග්ගේ විදේශ හා යුරෝපීය කටයුතු අමාත්‍ය ජීන් ඇසෙල්බර්න් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ලක්සම්බර්ග් පමණක් නොව සමස්ත යුරෝප සංගමයේම ශ්‍රී ලංකාව සමග වැඩි වශයෙන් සම්බන්ධ වීමට අපේක්ෂා කරන බවයි. මේ අතර ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ භාර උපසභාපති හෙඩ්වික් ෂෙපර් මහතාත් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ලෝක බැංකුවේ ණය සහන මත ඇමරිකානු ඩොලර් මිලියන 201 වියදමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිය පිළිබඳවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා ෂෙපර් මහතා සමග සාකච්ඡා කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීම සඳහා ක්‍රියාත්මකයි. මේ අතර මෙරට සිටින චීන තානාපති චෙෂුවාන් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලිගහ මන්දිරයේදී පැවැත්වුණා. ඊයේ රාත්‍රියේ පැවති මෙම හමුවේදී චීනයේ වූහාන්හි සිටින මෙරට සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි චෙන්චුවන් මහතා අග්‍රාමාත්‍යවරයා වෙත තහවුරු කර තිබෙනවා. එමෙන්ම නව කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට අවශ්‍ය පියවර චීන රජය ගනිමින් සිටින බවත් වූහාන්හි ජනජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත්කරන බවත් චීන තානාපතිවරයා අවධාරණය කර ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසන්නේ.
ඉල්ලා අස්වීම හෝ මියයාම හැර එක්සත් ජාතික පක්ෂ නායකයා ඉවත් කිරීමේ වෙනත් ක්‍රියාමාර්ගයක් නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. අද විපක්ෂ නායක නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. අපි සතුටු වෙනවා කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ දීලා තියෙන එකඟතාවය පිළිබඳව. අපි වර්ජනය කිරීමත් මේ තීන්දුව මේ ආකාරයට තල්ලු වෙන්න එළඹීමක් වුණා කියලා එහෙමත් හිතනවා. අපි වර්ජනය කරන්න ප්‍රධානම හේතුවක් උනේ කිසිදු දැනුම්දීමකින් තොරව කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරපු 4 දෙනෙකුට කෘත්‍යාධිකාරී මණ්ඩලයට කැඳවලා නැති එක. අපි එකගයි. අපිට අවශ්‍ය වෙලා තිබුණේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට පුළුල් බලතල තියෙන, ඒවාට තීන්දු තීරණ ගන්න, ඒවා ක්‍රියාත්මක කරන්න ශක්තිය තියෙන දැවැන්ත ව්‍යුහයක් නිර්මාණය කරන්න. ඒ ව්‍යුහය විශ්වාස කරනවා මේ සන්ධානය තුළින් නිර්මාණය වෙනවා කියලා. එළමෙන සතියේ මේ සන්ධානය පිහිටුවීම ජනගත කිරීම අපිට කරන්න පුළුවන් වෙයි. ඒකෙන් දැන් සජිත් ප්‍රේමදාස මහත්මයාට UMP නායකත්වය එපාද? UMP නායකත්වය එපා කියලා කියන්නේ නැහැ. පුළුල් සන්ධානයකින් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය යන්න සූදානම්. මොකද UMP ව්‍යවස්ථාව අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ තනතුර අතහරින්නේ නැත්නම් මේ තනතුර ගන්න ක්‍රමයක් නැහැ අපේ පක්ෂ ව්‍යවස්ථාවේ. එක්කෝ නායකයා ඉල්ලාස් වෙන්න ඕන නැත්නම් ඉන්න නායකයා නැති වෙන්න ඕන. ඒ වගේ අවස්ථාවක විතරයි මේ නායකත්වයේ වේකන්සි එකක් නිර්මාණය වෙන්නේ. වෙන කිසිදු ක්‍රමයක් ව්‍යවස්ථාවේ නැහැ නායකයවත්. ඒ ව්‍යවස්ථාවත් එක්ක අපිට හැප්පෙන්න බෑ. ඒ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයට එහාගේ යම් ඒකාධිපති ස්වරූපයක් තියෙනවා. ඒ කියන්නේ UMP ව්‍යවස්ථාවේ ඒකාධිපති. ඒකාධිපති ස්වරූපයක් තියෙනවා. ඉතින් අපි ඒක ඉදිරියේදී ප්‍රජාතන්ත්‍රවාදීකරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඡන්දර කලින් මේවා කරන්න කාලයක් නැහැ. අපි ඡන්දේ පුරුල් සම්දානෙ ඉදිරිපත් වෙනවා. 113 ඉලක්කය අනිවාර්යෙන් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒක ලබන සති වෙනකොට අපි මේ වැඩපිළිවෙල ජනගත කරනවා. මේ රටේ ජනතාවත් ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වය. ජනමතයයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කීප දෙනෙක්ගේ මතයයි වෙනස් මතයක්. වැඩිය ශක්තිමත් ජනමතය. අපි ඇතුලේ විශ්පෙන්දත් එළියට ගිහිලා නටන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ සියලු නායක බලා ගන්නවා ජනතාව ඉදිරියට අපිට යන්න වෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා මේ ජනාධිපති වරණට ඉල්ලුවේ නැතිනම් ඌටත් වඩා විශාල ප්‍රමාණයකින් පරාජය වෙන්නේ. එතුමාට බොහොම අන්තිම මොහොතේ තමයි මේ ජනාධිපති අපේක්ෂකත්වයේ ලැබුණේ. ඉතින් අපි කියන්නේ මහපැති වරණයත් එතුමාට මේක සංවිධානය කරගන්න කලට වෙලාවට මේ බලය ලබා දෙන්න කියලා. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා. අපි මේ උත්සාහ දරන්නේ බිල්ලෙක් මවා පාලා රටත් ජනතාවත් අපහසුතාවයට පත් කරන්නට නොවේ. නවල් කොරෝනා වෛරසය ගෝලීය හදිසි තත්ත්වයක් හැටියට ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. මම මතක් කරන්නට කැමති පාර්ලිමේන්තු සභාගර්භයේදී මේ මාතෘකාව මතු කරපු එකම මහජන නියෝජිතය හැටියට පසුගිය සිකුරාදා දවසේ. අද වන විට මේ තත්ත්වය ඉතාමත්ම භයංකාර ව්‍යසනයක් බවට නිර්මාණය වෙමින් පවතිනවා. ඒ වගේම විශේෂයෙන්ම චීනයේ සිට ශ්‍රී ලාංකික සිසුන් සහ සෙසු පුරවැසියන් මේ රටට එමින් පවතිනවා. විශේෂයෙන්ම අපි දැනගන්නට ඕන මෙම කොරෝනා වෛරසය හැදුනයින් පස්සේ රෝග ලක්ෂණ මතුවෙන්නේ සති දෙකකින් පසුවයි කියන එක විවිධ පර්යේෂණ වලින් හෙළි වෙලා තිබෙනවා. ඒ අවදානම් සහිත තත්ත්වය තුළ අපිට සිද්ධ වෙනවා රටක් හැටියට නිසි නිරෝධායන ක්‍රියාවලියකට යොමු වෙන. එතකොට චීනයේ සිට පැමිණෙන ඒ අවදානමට ලක්වී සිටින කණ්ඩායම් වලට නිසි නිරෝධායන ක්‍රියාවලියක් ක්‍රියාත්මක විය යුතුයි කියන එක කියන්නට කැමතියි. ඒ වගේම ගුවන් තොටුපළවල් වලින් පමණක් නොවේ, විශේෂයෙන්ම ගැඹුරු මුහුදේ තිබෙන යාත්‍රාවල ධීවර හෝ වේවා එහෙම නැත්නම් වෙනත් යාත්‍රා හෝ වේවා ඒවා තොටුපළවල් වලට වරායවල් වලට සේන්දුව වීම තුළ එම තොටුපළවල් වලත් මේ නිරෝධායන පරීක්ෂණ අධීක්ෂණ වැඩසටහන විධිමත්ව ක්‍රියාත්මක විය යුතුයි කියන එක තමයි අපි මේ අවස්ථාවේ යෝජනා කරන්නේ. ඒ වගේම මුව ආවරණ ප්‍රශ්නය ගැන කතා කරනකොට මුව ආවරණ ගැන විවිධ කණ්ඩායම් විවිධ දේවල් කියනවා. යම් කොට්ටාසයක් කියනවා මුව ආවරණ වලින් වැඩක් නැතේ කියලා. තවත් කොට්ටාසයක් කියනවා මුව ආවරණ අත්‍යවශ්‍යයි කියලා. කවුරු මොන දෙයක් කිව්වත් රටේ ජනතාවගේ විශ්වාසයක් තියෙනවා මුව ආවරණ අවශ්‍යයි කියලා. රාජගිරිය ප්‍රදේශයේ පුද්ගලික ගොඩනැගිල්ලක බදු පදනම් මත පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශය අද යළි ගොවිජන මන්දිරය වෙත රැගෙන ගියා.
එම අවස්ථාවට එක් වූ විෂයභාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ පුද්ගලික ගොඩනැගිල්ලක් වෙත අමාත්‍යංශයේ රැගෙන යාම පිළිබඳව ලැබී ඇති පැමිණිලි ගැන සලකා බලා අක්‍රමිකතා සිදු කර ඇති පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. පසුගිය රජයේ සමී කෘෂිකර්ම අමාත්‍යංශයේ රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ගොඩනැගිල්ලක් වෙත බදු පදනම මත රැගෙන ගියා. ඒ මාසිකව රුපියල් ලක්ෂ 241ක මුදලක් ගෙවීමේ පදනම මතයි. එම ක්‍රියාවලිය පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වූ අතර අදාළ සිදුවීම වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිස මහමුවේද සලකා බැලුවා. වත්මන් රජයේ බලයට පත්වීමත් සමග කෘෂිකර්ම අමාත්‍යංශය යළි බත්තර මුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයේ වෙතට රැගෙන ඒමට තීරණය කළ අතර ඊට කැබිනට් අනුමැතියද හිමි වුණා. ඒ අනුවයි අද පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේ වැඩ කටයුතු ගොවිජන මන්දිරයේදී ආරම්භ වුණේ. මෙම ගොඩනැගිල්ල අවුරුදු කිහිපයක් කිසිම කටයුත්තක් සඳහා යොදාගත්තේ නැහැ. බදු පදනමට ලබාගත් ගොඩනැගිල්ලකට යන්න සිදු වුණා. ඒ සඳහා මාසයකට ලක්ෂ 240ක් පමණ වියදම් කර අපි සෑම මාසයකම මේ වගේ වියදමක් දරුවා. කෘෂිකර්මාන්තයේ නැත්නම් මේ ඉන්න සේවකයන්ගේ සුබ සාධනෙට වියදම් කරන්න තිබිච්ච මුදලක්. බොරු නඩු පටලවන්නේ නැහැ. තියෙන පැමිණිලි අනුව නීතිමය පැත්තෙන් කරන්න තියෙන දේවල් කරනවා. මහජන මුදල් අවභාවිතා කරලා තියෙනවා නම් ඕනෑම පුද්ගලයෙකුට ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වලා දැල් සාක්ෂි සමග ඒ කටයුතු කරගෙන යනවා. පාස්කුවේදා ත්‍රස්ත ප්‍රහාරයට ලක්ව මාස 9ක් තිස්සේ ප්‍රතිකාර ලැබමින් සිටි තරුණියක් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත් වුණා. යාපනයේ පදිංචි කාරණයක් වන ඇය තුවාල ලබා තිබුණේ පාස්කුවේදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආගමික වතාවත් සඳහා පැමිණ සිටියදී. මේ අතර කොළඹ ශැංග්‍රිලා හෝටලයට පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ සැකකරුගේ පියා ඇතුළු 6 දෙනෙකු ලබන 14 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත්අධිකරණය නියම කළා. පාස්කු ඉරුදින කොළඹ ශැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ කෝටිපති ව්‍යාපාරික මොහමඩ් ඉල්හාම් අහමඩ් නැමැත්තාගේ පියා ඇතුළු 6 දෙනා අද නැවත ඉදිරිපත් කෙරුණේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයටයි. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කරමින් පවතින බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස මෙහිදී පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය සැකකරුවන් ලබන 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම අදත් රැස් වුණා. අද දිනේ කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ කඩවත පොලිස් ස්ථානාධිපති MD දමිත නිලංග සහ කෑගල්ල සහකාර පොලිස් අධිකාරී H කමල් පෙරේරා යන මහත්වරු. රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියම කළා. ඒ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුවක් අද කැඳ වූ අවස්ථාවේදී 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ ක්‍රීඩා සංගම් අතර බෙදා දීම සඳහා රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමකින් යුත් ක්‍රීඩා භාණ්ඩ සතු සායතනයේ මගින් ආනයනය කර බෙදා හැරීම තුළින් රජයට පාඩු සිදු කළ බවට චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුව අද කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ හමුවේ විභාගයට ගෙනුණා. එම අවස්ථාවේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුහෙට්ටි මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයාට රාජකාරී කටයුත්තක් සඳහා පෙබරවාරි මස 10 වෙනිදා සිට 25 වෙනිදා දක්වා කාල සීමාව තුළ චීනයේ සංචාරය කිරීමට අවශ්‍ය වන බැවින් අදාළ කාල සීමාව සඳහා දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලිහිල් කරන ලෙසයි. එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ කාල සීමාව සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ආගමන විගමන පාලකවරයාට නියම කළා. මේ අතර රහස් පොලිසිය අධ්‍යක්ෂ ධුරයෙන් තමන්ව ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණයට එරෙහිව එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 11 වෙනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. ඒ අදාළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේ. මේ අතර අධිකරණයට අපහාස කිරීම හා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම යන චෝදනා මත මව්බිම වෙනුවෙන් රණවිරුව සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් ජෙනරාල් අජිත් ප්‍රසන්න ඇතුළු 3 දෙනෙකු ලබන මාස 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ ඔවුන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. නඩුව කැඳවූ අවස්ථාවේ සැකකාර අජිත් ප්‍රසන්න මහතා වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් වූ අතර එම චෝදනාව සම්බන්ධයෙන් ඇප ලබා දීමට තමන්ට බලයක් නොමැති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. තරුණයන් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට සහ අධිකරණයට අපහාස කිරීම සැකකාර අජිත් ප්‍රසන්න ඇතුළු තිදෙනාට එල්ල වී ඇති චෝදනාවන. රට තුළ අන්තවාදීන්ට ජාතිවාදීන්ට හිස එසවීමට අවස්ථාව උදා වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල නිසා බව රාජ්‍ය මාධ්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. ඉගෙන සහ ආණ්ඩුපක්ෂයේ තවත් අදහස් කීපයක් දකිමු දැන්. එදා සිරිසේන මහත්තයා ඒ කරපු කුමන්ත්‍රණය නිසා තමයි මේ රට අවුරුදු 30ක් ආපස්සට ගියේ. අන්තවාදීන්ට ජාතිවාදීන්ට හිසෝසස තත්ත්වකට පත් උනේ ඒ සිරිසේන මහත්තයාගේ කුමන්ත්‍රණය නිසා. 6-700ක් ජීවිත පූජා කරන්න සිද්ධ උනේ එදා සිරිසේන මහත්තයාගේ ඒ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් විදියට. දැන් ඊයේ පෙරේදා කතා කරනවා 3-2ක් ගන්න සහයෝගය දෙනවායි. එහෙම නැතුව මේකේ ඇවිල්ලා ලොකු කෑල්ල ඉරන් ඉල්ලන්න බලාගෙන ඉන්න එපා. ඒ කුමන්ත්‍රණකාරීන්ට පාර්ලිමේන්තුව ඇතුළට යන්න ඉඩ දෙනවද නැද්ද කියන එක ඔබ ගමේ ගයක් ගයක් ගාන ගිහිල්ලා දැනුවත් කරන්න. කොරෝනා වෛරසය එනකොට අනිත් වෛරස් ගැන පොඩ්ඩක් කතා වෙන්නේ නැහැ. දැන් රංජනා රාමනායකගේ කඳපටත් එහෙම යටට ගිහින්. ඒක කමක් නැහැ කියමු. හැබැයි අර වෝහාරික වාර්තාව, අර්ජුන් මහේන්ද්‍රල්ලාගේ වංචාවල්, රනිල් වික්‍රමසිංහ සම්බන්ධ වෙලා කරපු මහා බැංකු වංචාව, ඒ පිළිබඳව කතා කරන එක දැන් අඩු වෙලා තියෙනවා. දැන් ඔය වෝහාරික විගණනය කරලා තින්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා බැඳුම් කර මගඩිය කරන්න පෙර කාලෙටනේ. බැඳුම් කර මගඩිය කරපු කාලේ හරියට ආවරණය කළා නෑනේ. ඔය නිවාඩ් ගබ්‍රාල් මහා බැංකු අධිපති හැටියට හිටපු යුගයේ යම්කිසි පාඩුවක් උනා නම් ඒකෙන් ලාභය අරගෙන තින්නේ පුද්ගලික ආයතන නෙවෙයි රාජ ආයතන. ඒතන කිසිම වංචාවක් සිද්ධ වෙලා නැහැ. අලාභයක් කියලා කියන්නේ වංචාවක් නෙවෙයි. හැබැයි මෙතන රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව කාලේ කරේ සම්පූර්ණ වංචාවක්. ඒ අයුතු ලාභය පොලී ප්‍රතිසතයේ કૃතිමව ඉහළ දාලා අයුතු ලාභයක් නිර්මාණය කරලා ඒ අයුතු ලාභය ලබා ගන්න perpetual treasuries කියන allocations ගේ සමාගමට හදලා දුන්නා. එතන තමයි හොරගම. එතුමා මේ එක්සත් ජාතික පක්ෂයෙන් ගෙනියන මතයක් තමයි ජනාධිපති ගෝඨාභය අගමැති සජිත් ප්‍රේමදාස. හීන එක්සත් ජාතික පක්ෂයට මතයක් තියෙන්නේ නිදිමතයක්. තීගුලෝ සදාකාලික සුව නින්දට වැටෙනවා තව මහත්මැති වරණයෙන් පස්සේ. සියලු දේ අනිත්‍යයි එක්සත් ජාතික පක්ෂේ නායකත්වයේ හැර. අපිට නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටියත් එකයි, සජිත් හිටියත් එකයි, රාජිත හිටියත් එකයි, කවුරු හිටියත් රෝසි හිටියත් අපිට ප්‍රශ්නයක් නැහැ. කවුරු ආවත් ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. සජිත් නෙදුන්නේ ගෝට අපරද්දක්. මොකක්ද උන්නේ? සජිත් අන්තිම මොනවද කිව්වේ? රෑට එල්ල ගෙවල් වලට තට්ටු කරලා බලන්න කිව්වා සතුටින් ඉන්නවාද කියලා. ජනතාව කිව්වා ඔයා ආවිල අපි සතුට බලන්නට වඩා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කරලා අපි ලබන සතුට වඩා හොඳයි කියලා ඡන්ද දෝරය. දැන් පාර්ලිමේන්තු විපක්ෂ නායකයලා. ඊට මගේ ආරක්ෂාව ගන්න, ගෙවල් ගන්න, වාහන ගන්න, පාර දිගේ ඇවිද වැඩ කරනවා කිව්වා. දැන් ආරක්ෂාවයි සියලුම දේවල් ඉල්ලලා තියෙනවා. විශ්වරයි මොටර්සයිකල් දෙයක් යන්න ඕනලු, පස්සෙන් එකක් යන්න ඕනලු, ආරක්ෂක නිලධාරියෙක් ඉන්න ඕනලු, STF එකක් ඉන්න ඕනලු. ඒ කියන්නේ මොකද කියන්නේ? ගිය ජනාධිපති වෙරනේ රටේ ජනතාව ගොනාට අන්දන්න හැදුවා. මේ වගේ පර නැති නායකයෝනේ කතාවක් පවත් ගන්න බැරි. කිසිම දැනුමක් නැහැ නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන. ඒක මොනවද පාර්ලිමේන්තු ක්‍රමය ගැන ඉතිහාසය කියලා තිබුණේ. ඒකම කියලා තිබ්බේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා වැඩක් නැහැ. ගමේ ඉඳලා වැඩ කරන්න ඕනලු කියලා. දැන් පාර්ලිමේන්තු විපක්ෂ නායකයලා. ඔබට මතක ඇති හඬපත් දවස් දෙක රුපියල් 192 ගානේ වීදම් කරා පාර්ලිමේන්තුව. මොකටද? තඹ දොයිතුවක වැදගත්කමක් නැති කතන්දර අහන්න. මේවා නිමේද අපරාධ. ඔබ දන්නවා මේ වෙනකොට බණ්ඩාරගම ප්‍රදේශයේ කිලෝ 200කට ආසන්න මත්කුඩු හවුනා. මත්කුඩු විතරක් නෙමෙයි, අවි ආයුධත් ඒ සමග හවුනා. ඔබ නිකන් හිතන්න කිලෝ 200කට ආසන්න මත්කුඩු. කොහෙටද මේ මත්කුඩු යන්නේ? කවුද මේවා ගන්නෙ? ඔබ කියයි ඔබේ දරුවා ගන්නෙ නැහැ කියලා. ඔබ දන්නවද ඔබේ දරුවා ගන්නවද නැද්ද කියලා? පාසල් ඉදිරි පිට වක්‍රාකාරයේ මොන තරම් මේ වගේ ජාවාරම් කරනවා. මං වගකීමකින් කියන්නේ අපේ දරුවෝ කවුරුත් ආරක්ෂිත නැහැ. හැබැයි මේවා මුල හේවුවොත් දේශපාලඥයෝ සම්බන්ධයි, රජයේ කියන නිලධාරීන් සම්බන්ධයි, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සම්බන්ධයි. එතකොට අපිට අහන්න තියෙන වැටත් නියරත් ගොයන් කානම් කාටද කියන්නේ?